පළවෙනි අවුරුද්දේ අවසානයේ මෙයා මේ ෂෙයා එක විකුණුවම දෙවැනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ ඒ ඉඳන් අනන්තයක් පුරාවට ගන්න තිබ්බ ඩිවිඩන්ස් ටික එයාට අහිමි වෙනවා. අන්න එහෙමනම් එයා අද මේ ෂෙයා එක විකුණන්න ඕනේ අඩුම ගානේ මොන මිලටද? අනාගතයේදී ඒ කියන්නේ දෙවැනි අවුරුද්දේ ඉඳන් එයාට ගන්න පුළුවන්කම තිබ්බ ඩිවිඩන්ස් වල අගයන්ගේ වර්තමානගේ ප්‍රසන්ට් වැලියු එකේ يعني දෙවැනි අවුරුද්දේ ඉඳන් 3 4 හැම අවුරුද්දෙම ගන්න පුළුවන්කම තිබ්බ ඩිවිඩන්ස් වල පළවෙනි අවුරුද්ද අවසානයේ අගය අදාගය කියලා කියන්නේ බිඳුවගේ නෙමෙයි දෙවැනි අවුරුද්ද ලැබෙන හැම ඩිවිඩන්ට් එකම අද ඒ කියන්නේ යා ෂෙයා එක විකුණන්න හිතන දවසට පළවෙනි අවුරුද්දේ අවසානයේ දවසට කීයද වැලියු එක අන්න ඒ ගාන තමයි එයාට මේ ෂෙයා එක විකිණීම හරහා අහිමි වෙන වටිනාකම අඩුම ගාන ෂෙයා එක විකිණීම හරහා ඒ ගානවත් එයා එක්ස්පෙක්ට් කරන්න ඕනේ අන්න ඒක තමයි හිතන්න ඕනේ හරි එහෙම හිතුවොත් එහෙනම් ඇන්ටිසිපේටඩ් සෙලින් ප්‍රයිස් කියලා ගානේ අහලා තියෙන කීයකටද විකුණන්නේ කියලා අන්න ඒ මුදල ගන්න මේ විදියට කොහොමද අපි ගන්න එහෙනම් අපි හොයා ගන්න ඕනේ දෙවැනි අවුරුද්ද ඉඳන් අකණ්ඩව අති අනාගත කාලයක් පුරාට forever infinity වෙනකන් ලැබෙන ඔක්කොම ඩිවිඩන්ස් වල percent value එක දැන් අපි සාමාන්‍යයෙන් එහෙම ඩිවිඩන්ඩ් එක percent value හොයන්නේ කොහොමද කියන්නේ දැන් මේ කියන්නේ 105 ගානේ ඩිවිඩන්ස් grow වෙනවා කියලානේ. ඒතර එහෙම අවස්ථාවකදී අපි ඩිවිඩන්ස් වල percent value වෙන සූත්‍රය මොකක්ද? D බිඳුව වරහන් 1 + g බෙදීම r - g. එහෙම නෙවෙන්නේ නේද? D බිඳුව නැත්නම් D බිඳුව දාන වරහන් 1 + g වෙනකොට D1 බෙදීම r - g. හරිද? ඒතර D බිඳුව වරහන් 1 + g කියලා කියන්නේ කියන්නේ D1 කියලා කියන්නේ මොකක්ද ඇත්තරම? D1 කියලා කියන්නේ අපිට ප්‍රසන්ට් වැලියු ඕනි දවස තියෙනවානේ. يعني බිඳුව කියලා අපි සලකන වැලියු එක ඒ වැලියු එකට පස්සේ කාලච්ඡේදේ ඩිවිඩන්ඩ් එක. ඒ කියන්නේ D1 කියන්නේ නේද? D1 කියන්නේ හැමතිස්සෙම අපිට දැන් මෙතනදී නම් අපිට මේ ප්‍රසන්ට් වැලියු ඕනි කොතනටද? පළවෙනි අවුරුද්ද අන්තිමට. පළවෙනි අවුරුද්ද අන්තිමට නෙවිකුණන්නේ. පළවෙනි අවුරුද්ද අන්තිමට නම් අපිට ප්‍රසන්ට් වැලියු ඕනි. D1 කියන්නේ පළවෙනි අවුරුද්ද අන්තිමට පස්සේ අවුරුද්ද. ඒ කියන්නේ දෙවැනි අවුරුද්ද අන්තිමට ලැබෙන ඩිවිඩන්ඩ් එක තමයි D1 කියන්නේ. දැන් D බිඳුව කියලා තමයි සලකන්නේ. පළවෙනි අවුරුද්දේ අවසාන ඩිවිඩන්ඩ් එක. ඒකට ඕන ක්‍රම දෙකකින් ඕනෙකට යන්න පුළුවන්. හරි අපි දැන් බලමු. දැන් අපි ගමු කෙලින්ම D1 එකම ගමුකෝ. D1 එක කීයද? අපි කෙලින් මේක ගමුකෝ. ඉවරයි එතකොට. D1 කියන්නේ පළවෙනි අවුරුද්දේ අවසාන තමයි අපිට ඩිවිඩන්ඩ්ස් ඕනේ. දෙවැනි අවුරුද්දේ අවසාන ඩිවිඩන්ඩ් එක. හරි. අද කියන්නේ මේ ලාස්ට් ඉයර් ඩිවිඩන්ඩ් එක කීයද? 1.8යි. ඒතර ඕක grow වෙනවා 100%කින්. ඒ කියන්නේ 100%කින් කියලා කියන්නේ 1.5%කින් වැඩි කරන්න ඕනේ. අවුරුදු කීයක්ද? අවුරුදු දෙකක්නේ අද කියන්නේ ලාස්ට් ඉයර් ඩිවිඩන්ඩ් එක අපි ගත්තොත් එහෙම 1.8යි පළවෙනි අවුරුද්ද දෙවැනි අවුරුද්ද අවුරුදු දෙකක් grow වෙන්න ඕනේ. ඒ කියන්නේ 1.8 වැඩි කරන්න ඕනේ 1.05 කීවෙනි බලයෙන්ද දෙවැනි බලෙන් වැඩි කරන්න ඕනේ. එතකොට තමයි අපිට එන D1 කියන එක. එතකොට අපිට එනවා දෙවැනි අවුරුද්ද අවසාන ඩිවිඩන්ඩ් එක ඔය විදිහට 1.8 1.05 දෙවැනි බලෙන් වැඩි කරාම 1.9845 කියලා. හරිද? 1.9845. එතකොට ඒ තමයි D1 කියන එක. දෙවැනි අවුරුද්ද අවසාන ඩිවිඩන්ඩ්. ඒක බෙදනවා මොකෙන්ද? R - G. R ඒ කියන්නේ required rate of return කීයද මේ ගානේ? 111යි. 111 කියලා කියන්නේ 0.11. අඩු කරනවා G growth rate එක. growth එක තියෙන්නේ 105යි. එහෙනම් 1.9845 බෙදීම 0.11 ඍණ 0.05. බලන්න සුළු කරාම කීයක් දෙන්නේ කියලා. ඒ එන value එකේ තේරුම මොකක්ද? එන වැලියු එකේ තේරුම තමයි ඔයාට දෙවැනි අවුරුද්දේ අවසානයේ දිගටම ලැබෙන ඩිවිඩන්ස් ඔක්කොම වල පළවෙනි අවුරුද්දේ අවසාන වෙනකොට අගේ. ඒක වාටියම සුළු කරාම එනවා 33.075යි. එහෙනම් 33.075යි කියලා කියන්නේ පළවෙනි අවුරුද්දේ අවසාන වෙනකොට අනාගත ඩිවිඩන්ස් ඔක්කොම වල අදාගේ. පළවෙනි අවුරුද්දේ අවසාන අගේ. තේරුම ඔයා මේ පළවෙනි අවුරුද්දේ අවසානයේ මේ ෂෙයා එක විකුණන්න තීරණය කිරීම නිසා ඔයාට ඒ ගන්න තිබ්බ ඩිවිඩන්ස් ටිකේ ප්‍රසන්ට් වැලියු එක නැතහොත් 33.075ක වටිනාකමක් අහිමි වෙනවා. ආවස්ථික පරිමේ ඒක. එහෙමනම් ඔයා අඩුම ගානේ අද මේ ෂෙයා එක විකුණන්න ඕන කීයද? 33.075කටවත් විකුණන්න ඕනේ නැත්තම් පාඩුයි ඔයාට. හරිනේ. ඒතර එහෙමනම් ඇන්ටිසිපේටඩ් සෙලින් ප්‍රයිස් කියන කියන්නේ මොකක්ද? anticipated selling price කියලා කියන්නේ يعني අනාගතයේ විකුණන ගාන කියලා කියන්නේ. දැන් අපි කියවන cash flows දෙකයි කියලා දැන් මෙයාට තියෙන්නේ. පළවෙනි අවුරුද්දේ අවසානයේ විකුණන ගාන, පළවෙනි අවුරුද්දේ අවසානයේ dividend එක. ඒත් පළවෙනි අවුරුද්දේ අවසානයේ anticipated selling price يعني විකුණන්න හිතන ගාන 33.075යි. හරි. එහෙනම් අපි එක cash flow එකක් හොයාගත්තා. හරිද? يعني මේ තියෙන තත්ත්වය උඩ يعني පළවෙනි අවුරුද්දේ අවසානයේ විකුණනවා නම් 33.075 තමයි විකුණන්නේ. ඊළඟට පළවෙනි අවුරුද්දේ අවසානයේ dividend එක කීයද? කොහොමද ඒක හොයාගන්නේ?
අද ඩිවිඩන්ඩ් එක 1.8යි. ඒ 3කින් grow වෙනවාද පළවෙනි අවුරුද්ද වෙනකොට 5%කින් වැඩි වෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ අද ඩිවිඩන්ඩ් 1.8යි. 1.8 වැඩි කරන්න ඕනේ 1.05. ඒතර 1.8 අපි වැඩි කරොත් එහෙම 1.05. ඒතර 1.05 පළවෙනි බලෙන් අපිට එනවා 1.89 කියලා. එහෙනම් 1.89 තමයි පළවෙනි අවුරුද්ද ඩිවිඩන්ඩ් එක. 1.89ට අපි එකතු කරන්න ඕනේ පළවෙනි අවුරුද්දේ අපි විකුණන ගාන, සෙල් කරන ගාන. ඒ දෙකම ඉතින් සිංගල් කෑෂ් ෆ්ලෝස් නේද? එහෙනම් අපි මෙතනදී අපි හොයන්නේ දැන් මේ ෂෙයාර් එකේ NPV නේ. NPV ගන්නකොට ගන්න එපා. ඉන්ට්‍රින්සික් වැලියු එක අද යොදවන ගානයි. ඒ ඉන්ට්‍රින්සික් වැලියු එක අපි හොයන්නේ අනාගත කෑෂ් ෆ්ලෝස් වල වර්තමාන අගය. දැන් මේ ඉන්වෙස්ටර් ලැබෙන අනාගත කෑෂ් ෆ්ලෝස් දෙකක් තියෙනවානේ. එකක් ඩිවිඩන්ඩ් එක 1.89. අනිත් එක ෂෙයාර් එකේ විකුණන ගාන 33.75. අනේ දෙකේම අපි හොයන්නේ මොකක්ද? අදාගේ. ඒ කියන්නේ දැන් ඔය තියෙන්නේ පළවෙනි අවුරුද්ද අවසානයේ අගයනේ. අපි හොයන්නේ අද. ඒ කියන්නේ බිංදු අවස්ථාවේ දගේ මේ මොහොතේ අගේ. එහෙනම් මොකද කරන්නේ? ඔය දෙකම සිංගල් කෑෂ් ෆ්ලෝස්. එහෙනම් අපි කරන්නේ ඔය දෙකම එකතු කරනවා. එකතු කළා බෙදීම 1:R වල එන්න ඕන බලය. 33.75 එකතු කිරීම 1.89 බෙදීම 1:R වල එන්න ඕන බලය. 1:R කියලා කියන්නේ 1:R කියලා කියන්නේ R කියලා කියන්නේ 111යිනේ. ඒ කියන්නේ 0.11. 1.11 එන්න ඕන බලය. එන්න ඕන බලය කීයද? මේක පළවෙනි අවුරුද්දේ අවසානයේ හම්බ වෙන එකනේ. දැන් කවුරුද්දයි? එහෙනම් බෙදීම 1.11 පළවෙනි බලය. එහෙනම් අපි එහෙම සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා උත්තරයක්. මොකක්ද ලැබෙන උත්තරේ? ලැබෙනවා 31.5ක් විදියට. නේද? ලැබෙනවා 31.5ක් විදියට. එහෙනම් ඒක තමයි මොකක්ද ඒකේ තේරුම? 31.5 කියලා කියන්නේ මේ ෂෙයාර් එකේ අදාගය. මේ ඉන්වෙස්ට් අවුරුද්දකින් ෂෙයාර් එක විකුණනවා නම් එයාට හම්බ වෙන කෑෂ් ෆ්ලෝස් වල වර්තමානගේ 31.5යි. ඉතින් ඔය ගාන ඔය 31.5 කම්පෙයා කරන්න ඕනේ ෂෙයාර් එකේ අද යොදවන ගානත් එක්ක. එහෙම කම්පෙයා කරොත් තමයි NPV හම්බ වෙන්නේ නේද? හැබැයි දැන් මේ ගානේ අපෙන් එක්ස්පෙක්ට් කරන්නේ කාරණා දෙකයි. එකක් ඇන්ටිසිපේටඩ් සෙලින් ප්‍රයිස්. ඒක අපි හෙව්වා. 33.75යි. විකුණන ගානනේ. ඊට පස්සේ ඉන්ට්‍රින්සික් වැලියු. ඒකත් අපි හෙව්වා දැන් 31.5යි. ඒතර ගාන ඉවරයි ඉතින්. නමුත් අපි අර මේ අපි කතා කරන දේට ඇප්ලයි වෙන නම් මොකක්ද වෙන්නේ? එහෙනම් මේ ගාන දිලා තියෙන්න ඕනේ අද මේ ෂෙයාර් එක ගන්න කීයද කියලා. අපි හිතමු උදාහරණයක් අද මේ ෂෙයාර් එක ගන්න රුපියල් 30ට කියලා. නේද? අද හිතමු නිකන් උදාහරණයක් අපි හිතමු අද මේ ෂෙයාර් එක ගන්න රුපියල් 30ට කියලා. ඒතර අද ෂෙයාර් එක ගන්න යොදවන්නේ 30යි. අනාගතේ හම්බෙන කෑෂ් ඉන්ෆ්ලෝස් වල ප්‍රසන්ට් වැලියු එක 31.5යි. එහෙනම් ඇත්තටම මේ ගාන එක වාසිද නැද්ද? වාසි. මොකද යොදවන ගාන 30 වුණාට ඊට වඩා වැඩි ගාණක් අපිට අනාගතේදී හම්බ වෙනවා. ඒකේ තේරුම NPV ඍණ ධනද? NPV ධන. එහෙනම් ෂෙයාර් එක අන්ඩර් ප්‍රයිස්ද ඕවර් ප්‍රයිස්ද? ෂෙයාර් එක අන්ඩර් ප්‍රයිස් වෙනවා. නේද? එහෙම තමයි අපි තීරණය කරන්නේ. එහෙම ගාන තිබ්බා නම් හරි මේ ගානේම නෑ ඉතින්. ඉතින් IRR වලට ගන්න පුළුවන් වාට. IRR වලට ගන්න නම් ඉතින් වාට කරන්න ඕනේ මේකයි. වා කරන්න ඕනේ IRR ගන්න. ඉතින් අපි දන්නවා يعني අනාගතයේ කෑෂ් ඉන්ෆ්ලෝස් වල ප්‍රසන්ට් වැලියු එක දෙවදවන ගානට සමාන වෙන රේට් එකනේ නේද? ඒ කියන්නේ NPV බිඳුව වෙන රේට් එකනේ. NPV බිඳුවක් වෙන නම් අනාගත කෑෂ් ඉන්ෆ්ලෝස් වල ප්‍රසන්ට් වැලියු ඊක්වල් වෙන්න ඕන අද මාකට් වැලියු එකට. එහෙම සමාන වෙන රේට් එක. කොහොමද ඒක ගන්න ඉතින්? දැන් අනාගත කෑෂ් ඉන්ෆ්ලෝස් දෙකයිනේ තිබ්බේ. 31.75ට විකුණනවා. අනිත් එක 1.89 ඩිවිඩන්ඩ් එකක් හම්බ වෙනවා. ඒ දෙක එකතු කළා බෙදුවා 1:6 වල පළවෙනි බලයෙන්. එහෙන් බෙදලා නේ ආවේ 31.5ක් කියලා නේද? ඉතින් ඒක වෙනුවට ඒ 31.5 වෙනුවට කීය ආවොත් NPV බිඳුව වෙන්නේ? අපි අද කිව්වේ අද යොදවන ගාන කීයද? අද යොදවන ගාන රුපියල් 30යි කියලා අපි කිව්වේ නේද? නේද? එහෙමනේ අපි කිව්වේ අද යොදවන ගාන රුපියල් 30යි කියලා අපි උපකල්පනය කරේ. එතකොට අද යොදවන ගාන 30යිනේ. අද යොදවන ගාන 30යි නම් අනාගතයේ වෙන කෑෂ් ඉන්ෆ්ලෝස් වල ප්‍රසන්ට් වැලියු එකත් 30 වුණොත් නේද NPV බිඳුව වෙන්නේ? අපි අද යොදවන ගාන රුපියල් 30යි අනාගත ඉන්ෆ්ලෝස් වල ප්‍රසන්ට් වැලියු එක 30 වුණොත් අනිවාර්යයෙන්ම NPV බිඳුව වෙනවා. අන්න එහෙම වෙන රේට් එකනේ අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ ඔය සූත්‍රයෙන් සුළු කරාම එන ෂෙයාර් එකේ වැලියු එක කියන එක ඉන්ට්‍රින්සික් වැලියු එක කියන එක දැන් ඔය ආපු 31.5 කතාව නෙමෙයි. එන්න ඕනේ කීයද? 30 එන්න ඕනේ. අන්න එහෙම આવොත් තමයි NPV බිඳුව වෙන්නේ. එහෙමනම් ඔයා දානවා ඩිවිඩන්ඩ්ස් වලට දානවා 1.89. ඊට පස්සේ විකුණන ගාන දාන 33.75 අපි වලින් හොයාගත්ත ගාන ඒ දෙක බෙදනවා 1:6 වල එන්න බලෙන්. අපි R එක හොයාගන්න ඕන. අපි දන්නේ නැහැ දැන් මොකද්ද IRR කියන එක නේද? 1:6 වල එන්න බලේ. 1:6 වල එන්න බලේ 1යි. එහෙනම් 1:R දන්නේ නැහැ. එන්න බලේ 1යි. සමාන වෙන්න ඕන කීයද? කීය આવොත්ද NPV බිඳුව වෙන්නේ? 30 આવොත් සමාන වෙන්නේ 30ට. ඒ කියන්නේ මාකට් වැලියු එකම නම් ප්‍රසන්ට් වැලියු වෙන්නේ. එහෙමනේ. එහෙනම් ප්‍රසන්ට් වැලියු වෙන්න ඕන 30. සමාන කරලා 30ට සමාන කරලා ඔක සුළු කරලා බලලා වාට හොයාගන්න පුළුවන් IRR. නේද? IRR හොයාගන්න පුළුවන්. ඒත් IRR හොයාගෙන වාට පුළුවන්කම තියනවා කම්පෙයා කරන්න
දැනට අපේ තියෙන required rate of return. දැන් මේ හොයන්න යන්නේ IRR කීයද කියලා. මොකද IRR හොයාගත්තොත් කියන්නේ රුපියල් 30යි market price එක කියලා උපකල්පනය කරලා IRR හොයාගත්තොත් ඒ විදිහට ආට පුළුවන් ඊළඟට ඒ හොයාගන්න IRR එක අපේ required rate of return 111ත් එක්ක compare කරන්න. නේද? 111යි අපේ අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතය ඒත් එක්ක compare කරන්න පුළුවන්. Compare කරලා බලන්න පුළුවන්. ඉතින් දැන් රුපියල් 30ට අපි ගන්නවා කියලා කියන්නේ NPV ධන වුණානේ. NPV ධන වෙනවා කියන එකේ තේරුම අනිවාර්යයෙන්ම උතන එන්න ඕනි. IRR වලට වඩා ඔය 111 කියන එක අපේ required rate of return අඩු වෙන්න ඕනේ. දැන් IRR අනිවාර්යයෙන්ම එන්න ඕනේ ඔය 111ට වඩා වැඩි ගාණක්. මොකද මෙතනද NPV ධනනේ උනේ. අපි දන්නවනේ NPV වල එන result එකයි IRR result එක එකට match වෙනවනේ. NPV ධන වෙන්න නම් අනිවාර්යයෙන්ම IRR වලට වඩා ඇත්ත return එක අඩු වෙන්න ඕනේ. නේද 111 අඩු වෙන්න ඕනේ. කියන්නේ IRR වෙනකොට අනිවාර්යයෙන්ම 111ට වඩා වැඩි ගාණක් ඒ යෝගේ හෙව්වොත්. නමුත් ඒක අපේ අපේක්ෂා කරන්නේ නැහැ මේ ගාණෙන්. හරිද? එහෙනම් finite holding period එකත් උතනින් ඉවරයි.